මහල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බිහි කර දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි අතිදක්ෂ නායකයෙක්. මහලගේ නායකත්වයේ දක්ෂතාවය නිසාම ඔහුට අවස්ථා ගණනාවකදී ලෝක කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම සමහර තරඟවල මහලට පිටින් දක්ෂතාව දක්වන්න බැරි වුණත් කණ්ඩායමේ නායකයා විදිහට පෙන්වපු දක්ෂතාව නිසා තරඟේ වීරයා සම්මානය ලබා ගන්න අවස්ථාව ලැබුණා. පසුගිය දවසක අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබුණු විශේෂ සම්මුඛකදී මහල ක්‍රිකට් නායකයෝ ගැන හරි අපූරු කතාවක් කිව්වා. මහල කිව්වේ අලුත් නායකයන්ගේ තීරණ ගන්න හැකියාව නැති කරන්නේ පුහුණුකාරයෝ සහ දෙමව්පියෝ කියලා. දැන් පාසල් තරඟයක් තියෙද්දී මොකක්ද වෙන්නේ බලන්න. දෙමව්පියෝ එක පැත්තක ඉන්නවා. පුහුණුකරුවෝ තව පැත්තක ඉන්නවා. එයාලා තමයි කියන්නේ කොහොමද පිටියේ පන්දු රකින්න යොදවන්න ඕන. මොන විදිහටද එක එක ප්‍රතිකරුවන්ට පන්දු යවන්න ඕන කියලා. එහෙම වුණාම නායකයාට කරන්න දෙයක් නැහැ. නායකයාට තියෙන්නේ කවුරුවත් කියන දෙයක් පිටිය මැද ඉඳන් කරන්න විතරයි. ඉතින් ඔය ක්‍රීඩකයෝම තමයි කවදා හරි ජාතික කණ්ඩායමට යන්නේ. ජාතික කණ්ඩායමේ නායකයෝ වෙන්නේ. එහෙම ගිහින් තනියම ක්‍රීඩා කරද්දී ඔවුන්ට පස්සේ හැරිලා බලන්න බෑ. තනියම හිතලා තීරණ ගන්න ඕන. එතෙන්දී තමයි අර පාසල් වලින් හදපු අවස්ථාවට ඕන විදිහට තීරණ ගන්න බැරි ක්‍රීඩකයෝ නායකයෝ විදිහට අසරණ වෙන්නේ. ඒ වගේ අලුත් ක්‍රීඩකයන්ට වැරදි තීරණ ගන්න අවස්ථා දීලා ඊට පස්සේ ඒක වරදක් කියලා වටහා ගන්න අවස්ථාව දෙන්න කියලා මහල කියලා තිබුණා. පාසල් කාලේ තීරණ අර ගන්න දෙන්න. ඒ තීරණ වරදින්න දෙන්න. තීරණයක් අරගෙන වැරදුනාට පස්සේ තමයි ක්‍රීඩකයා දැනගන්නේ තමන් ගත්ත තීරණේ වැරදි කියලා. එතනින් තමයි ක්‍රීඩකයා ඉගෙන ගන්නෙ. තරඟ දිනන එකම නෙවෙයි වැදගත්. හොඳ ක්‍රීඩකයෝ බිහි කරන එක තමයි වැදගත්ම දේ. ඇතන මහල කියන දේ හරි. වැදගත් ප්‍රතිකරුවෝ පන්දු යවන්න වගේම තරඟ දිනන්න හොඳ ක්‍රිකට් නායකයෝ ඉන්න එකත් හරි වැදගත් වෙනවා. ඒ නිසා තමයි සමහර නායකයෝ හිටපු කාලවල සමහර කණ්ඩායම් පරාජය කරන්න ප්‍රතිවාදීන්ට ලොකු සටනක් දෙන්න උනේ. ඕක තමයි නායකයන්ගේ කතාව. මේක බලපු ඔයාලත් කැමති ක්‍රිකට් නායකයෝ ඇති. එයාලා කවුද කියලා අපිට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත්, යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝවක් සමග අපි හමු වෙනනම් ක්‍රිකට් ලංකා තුලින්. ඔබට සුබ දවසක්.